ලෝවට කාන්තාවන්ගේ විශ්වාසය දෙනු බයෝනා බයෝනා ඔබගේ සුන්දරත්වය අනාවරණය කරගන්න මෙම වැඩසටහන ඔබ වෙත ගෙනීමේ ප්‍රධාන අනුග්‍රහය බයෝනා බයෝනා ඔබගේ සුන්දරත්වය අනාවරණය කරගන්න සුබෝදසනක් අපිට කොයිතරම් දුරට කාලය වැදගත් වෙනවද කාලය සෑම කෙනෙකුටම අත්‍යවශ්‍ය සාධකයක් වෙනවා කාලය කියලා කියන්නේ හරි ඉක්මනින් ඉගිලිලා යන දෙයක් කාලය වෛද්‍යවරයෙක්ටත් සමාන කරලා තියෙනවා එසේ කියලා තින්නේ බර්නඩ් කියන දාර්ශනිකයා විචාරකයා ඒක නිසා කාලයෙන් උපරිම ප්‍රයෝජනය ලබා ගන්න මොකද මේ වෛද්‍යවරයාගේ උපදේශ අනිවාර්යයෙන්ම ඔබට අත්‍යවශ්‍ය වෙනවා කියලා බර්නඩ් කියන දාර්ශනිකයා වරක සඳහන් කරලා තිබෙනවා අපි අද දවසේදීත් කාලයෙන් උපරිම ප්‍රයෝජන අරගෙන බයෝනා සුව වීමෙන් ඔබට සූදානම් වෙනවා ඔබගේ ගැටළු වලට විසඳුම් ලබා දෙන්න ડોક્ટર ජේ අද දවසේ සම්බන්ධ වෙනවා ඒ වගේම තමයි ජනප්‍රිය රංගන ශිල්පී අංජුලා රාජපක්ෂ සම්බන්ධ වෙනවා දෙදෙනාටම සුබදැසනක් සුබදැසනක් එහෙනම් අපි වැඩි කාලයක් ගන්න නැතුව ඉක්මනින් පළවෙනි ප්‍රශ්නෙට යමු හරි අපි බලමු අද දවසේ අහලා තියෙන්නේ මමගේ උදව් නැතුව ඔයාට මේක කරගන්නව බෑ වගේනේ හරි thank you බලමු කවුද ඉස්සල්ලාම ප්‍රශ්නේ අහලා තියෙන්නේ කියලා मगे वयस विसी हाई मम विवाह दैनट मगे बार किलो असु पहाई बार अड़कर मम निष्पादन भाविता कल युतुद सामगम मम आहार पालन कल युतुद व्यायाम सह सुपुरुद दिनचर्यावेन मट आवाश प्रतिपल लबागत हाकिद මට උපදේශක් ලබා දෙන්න බලංගොඩ චමිලා. ඔව්. බලංගොඩ චමිලා ඔබ ඉතාමත් සැලකිලිමත් වෙන්න කාරණේ තමයි අපි බර බරක් පිළිබඳ සැලකිලිමත් වෙන්නේ උසට සැරිලන බරක් කියලා. ඔබ අඩි 6ක් උස වුණත් 85 කියන්නේ ඉතාමත් වැඩි. මං හිතන්නේ ඔබ අඩි 5ට වැඩි උස එක්කෙනෙක් වෙන්නට ඕනි අනිවාර්යයෙන්ම. ඔබ කිලෝ 15ක් විතර අඩු කරගන්න ඕනි. 15ක් නෙමෙයි මං හිතන්නේ 20ක් විතර අඩු කරගන්නත් සිද්ධ වෙන්න පුළුවන්. එතකොට තමයි ඔබ નિયમિત නිරෝගී බර බවට පත් වෙන්නේ. ඒ නිසා ඔබට විවාහ වෙන්නත් ඉතාමත් කිට්ටුයි විවාහ මංගල්‍යයත් ළඟ තියෙන හින්දා ඔබට අතිශයින්ම මේ පිළිබඳව සැලකිලිමත් වෙන්නට සිද්ධ වෙනවා. මෙතෙන්දී අංජුලා මං කැමතියි කියන්න මේ දැන් මේ අපේ මේ ළමයාට මේ බලංගොඩ දරුවට අපි කියන්න කැමතියි ඒ පළවෙනි එක තමයි ඔබ නිවැරදිවම ආහාර පාලනය කරන්න ඕනි සීනි අවම ප්‍රමාණයක් ශරීරයට ලැබෙන ආකාරයට ආහාර ගන්න ඕනි මොකද සීනි තමයි කවදා හරි දවසක් ගිහිල්ලා මේ දේ බවට පත් වෙලා හමට යටින් තැම්පත් වෙලා ඔබේ බර වැඩි කරන්නේ ඒ නිසා ඒ පිළිබඳව සැලකිලිමත් වෙන්න ඔබ තන්තුමය ආහාර වැඩියෙන් ගන්නට ඕනි තන්තුමය ආහාර ගොඩක් ගත්තාම එකපාර ඇඟට අවශෝෂණය කරන සීනි ප්‍රමාණය අඩු වෙනවා එතකොට ඔබේ ශරීරයේ එකතු වෙන සීනි ප්‍රමාණය අඩු වෙනවා ඔබට වැය කරන්න තියෙන ශක්තිය වැය කරන්නට ඔබේ මේද තට්ටුව දිය කරන්න පුළුවන් ඒ නිසා මේද තට්ටුව දිය කරන ව්‍යායාම පටන් ගන්නට වෙනවා ඒ තමයි දවසකට පැයකට වැඩි කාලයක් ඔබ දාඩිය දාලා හොඳින් දාඩිය දාන විදිහට ඇවිදින්නට ඕනේ මං හිතන්නේ මේ පැත්තේ බලංගොඩ ප්‍රදේශයේ හොඳට කඳු හිම තියෙනවා ඒ නිසා කිලෝමීටර් 5ක් විතර එහාට මෙහාට ඇවිද්දොත් හරි මේක ව්‍යායාමයක් විදිහට කරන්නට අවශ්‍යයි ඊට අමතරව ඔබට පුළුවන් සීනි අවශෝෂණය අවම කරන යම් යම් දේවල් තියෙනවා වෙළඳපොලේ ලබා ගන්න විශේෂයෙන්ම සීනි අවශෝෂණය අඩු කරන ඖෂධ වර්ග තියෙනවා එතකොට ඒවා ලබා ගැනීම තුළින් ඔබේ බර පාලනය කරන්න පුළුවන් මේ පිළිබඳව කාලසටහනක් හදාගෙන අවශ්‍ය අමතර ඖෂධ වර්ගයක් පිළිබඳව නිවැරදි අවබෝධ කරගෙන මම හිතන්නේ අංජුලාට කියන්නට පුළුවන් ඔබ දන්නවා මේ පිළිබඳව මෙහෙම කරලා කටයුතු කරොත් ඔබට අනිවාර්යයෙන්ම මාසය ඇතුළත කිලෝ 10කට වැඩියෙන් අඩු කර ගන්න පුළුවන් ඒ ඔබට උදව්වක් වෙයි ඔබේ විවාහ උත්සවයේ හොඳට කරන්න व्यायाम කටියට සහ ආහාර පාලනය කරොත් අඩුම කිලෝ 4කුත් දක්වා අඩු
කරගන්න පුළුවන් දැන් මාසෙකට මාසෙකට දැන් ડોක්ටර් කිව්වා කිලෝ 10ක් කියලා හැබැයි ගොඩාක් මහන්සි වෙලා නමුත් අර දැන් එකපාරටම 10ක් බස්ස ගන්න බැරුව ගියොත් එහෙම දුක හිතෙන්නේ නේද නෑ මෙහෙම දෙයක් මම දැන් විවාහ වියේ පසුවන දැන් ඇයට මේ බර සම්බන්ධව දැන් මේ කිලෝ 85ක් වුණා ඉතින් කිලෝ 85 මේ මේක කොයිතරම් දුරට ගැටලුවක් වේවිද මං හිතන්නේ ඔව් දැන් මෙහෙමයි ඉතින් මහත් වෙච්ච තරමටම ඇඟ අඩු කරගන්න නම් හරිම අමාරුයි මේ ධනංජය නේද ડોක්ටර් ඔව් දැන් මට ඒක කියන්න ඕනේ අතරම කිලෝ 10ක් නෙවෙයි මං හිතන්නේ කිලෝ 15කට වැඩි අඩු වෙනුනේ නිරෝගී වෙන්න නම් මේ දරුවා අඩි 6ක් උස වුණත් මං සමහර නොකයින්දිත් දන්නෙත් නෑ ඒක දැන් හිමත් කරන සමහරකට ඒක වැරදි ධනංජය මොකද නොකයින් එකෙක් වෙන්නේ ස්ට්‍රෙස් හෝමෝන් වැඩි වෙලා තව දුරටත් මේදය තැම්පත් වීම සහ මහත් වීම සහ හැම දුර්වර්ණ අවර්ණ වීම එන්න පුළුවන් නමුත් ආහාර පානේ සහ සප්ලිමන්ට් එකක් ගැනීමත් ව්‍යායාම කිරීමත් තුළින් මේ සියල්ල ආරක්ෂා කරගෙන බර අඩු කරගන්න පුළුවන් අංජලකෝ බයෝනා බර්න් විතරක් ගත්තාම කිලෝ 2ක් අඩු කරගන්න පුළුවන් කියලා එහෙමනම් අනිත් ඒත් එක්කම අනිත් දේවල් ගත්තාම කිලෝ අඩුම ගානේ 5ක් අඩු කරගන්නක මහ ලොකු දෙයක් නෙවෙයි හැබැයි අනිවාර්යයෙන්ම නිවර්දිම ක්‍රියාමාර්ගයට අනුව කාසටහන 90 අන්තික තමයි සප්ලිමන්ට් තියෙනවා දැන් බයන බර්න් ගල තියෙන සංයුත රසායනික සංයුතිය සීනි අවශෝෂණය කර ගැනීම අඩු කරනවා ඒ නිසා මම හිතන්නේ ඒකට හොඳ උත්තරයක් හරි හොඳයි අපි බලමු එහෙනම් ඊළඟ ප්‍රශ්නේ කාගෙන් දහලා දෙන්න කියලා හරි නුවර ශාශිකා තමයි ලියුමේ වෙලා තියෙන්නේ ડોක්ටර් මම දැනටමත් බයෝනා බර්න් භාවිතා කරනවා ඒත් සමගම ව්‍යායාම් සහ ආහාර පාලනයත් එක්ක මගේ බර අඩු වෙනවා මම දැක්කා සාමාන්‍යයෙන් සතියකට මගේ බර කිලෝ 1ක් 2ක් අතර අඩු වෙනවා ඒත් සමහර දිනවල වල මට ආහාර මග හැරෙනවා සමහර සතිවල ආහාර පාලනයක් කරගන්න බැරි වෙනවා ඒ වගේ වෙලාවල් වල මගේ බර අඩු වෙන ප්‍රමාණය ගොඩාක් අඩුයි මට දැනගන්න අවශ්‍යයි බර අඩු කිරීමේදී සතියකට අඩු වෙන ප්‍රමාණය හැම සතියෙම පාතාගෙන යා යුතුද එහෙම නොවුනොත් එය මගේ ශරීරයට අහිත කරද තමන්ගේ රුව පිළිබඳව සැලකිලිමත් වෙන කවුද දරුවගේ නම ශශිකා ශශිකා ඔව් ශශිකා දැන් තමන්ගේ රුව පිළිබඳව සැලකිලිමත් වෙනවනේ විශේෂයෙන්ම බර පිළිබඳව ඔබ සැලකිලිමත් වෙන්නටම ඕනි ඔබ නිවැරදිව නිතිපතා ඔය කාර්යය කරන්න ඕනි හැබැයි ඔබ නිතිපතා අරගෙන ඉඳලා හිටලා මග ඇරෙනවා නම් අතිරේක ගැනීම සහ ව්‍යායාම ආහාර පාන ඉඳලා හිටලා මග ඇරෙනු එහි ගැටලුවක් නැහැ හැබැයි රුව පිළිබඳව සැලකිලිමත් වෙන කාන්තාවක් තමන්ගේ ආහාර පෝෂණය ව්‍යායාම පිළිබඳව නිරන්තරයෙන් සැලකිලිමත් කටයුතු කරන ඕනේ හින්දා ඒක නවත්තලා මේ බෙහෙතකට විතරක් භාවිතා මේ බාර දීලා ඉන්න එපා එතකොට ඔබේ කටයුතු ඔබට ඕනි විදිහට ඔබව සමාජයේ බාර ගන්න විදිහට කරගන්න බැරි වෙයි මම හිතන අංජුල හොඳ උදාහරණයක් කියයි අංජුල කොහොමද තමන්ගේ රුව සහ බර පරිසම් කරගන්නේ කියලා නෑ ඔය දැන් ඉස්සරත් මට කියන්න වුණා කමක් තිබුණා මේ මේ ධනංජය දැන් දැන් මේගොල්ලන් හිතන්නේ බර අඩු කරගන්න බයෝනා බර්න් විතරක් බිව්වාම ඇති එහෙම නැත්තම් මොකක් හරි දෙයක් ගත්තාම බර අඩු වෙනවයි කියලා දැන් බර අඩු වෙයි නමුත් අසනීපත් හැදේ ඒත් එක්කම ඊට පස්සේ අපිට කියයි අනේ මගේ කුණ්ඩ හැලෙනවා මගේ හැමේ තියෙන ෂයින් එක නැති වුණා. ඒ කියන්නේ එහෙම වෙන්නේ අපිට සමට අවශ්‍ය කරන පෝෂණය නැති වුණාම. ඉතින් එතකොටද වැඩියෙන්ම සැලකිලිමත් වෙන්න ඕන මහත කෙනෙක් කෙට්ටු වෙනකොට සිරුරේ ඒ තියෙන පෝෂණය රඳා පවත්වගෙන අනවශ්‍ය දේවල් මගහරවගෙන කෙට්ටු වෙන්න. හොඳයි අපි ඊළඟ අංජුලා මේ ඊළඟ ප්‍රශ්නත් ඉක්මනින් යමු. බලන්න මොකක්ද අහලා තින්නේ කියලා. මම ආහාර පාලනය දැනටමත් කරගෙන යනවා. ඒත් පැන් රස කෑම චොක්ලට් වැනි දේ නවත්තන්න මට අමාරුයි. මගේ බර අඩු වීම සිදුනවන්නේ ඒ නිසයි කියලා මට හිතෙනවා. මේ ගැටලුවට විසඳුමක් තියෙනවද? සුභානි කොහුවල. යා ප්‍රශ්නට උත්තර දීලාම තියෙනවා ડોක්ටර්. කොහුවල සුභානි ඇත්තටම වෙන්නට ඕනේ පැන් රස ආහාර ගොඩක් ගන්න නම් ඔබට වැඩිපුර කැලරි හම්බ වෙනවා. වැඩිපුර කැලරි හම්බ වුණාම ශරීරයේ ශක්තියට අවශ්‍ය එදින්දා කටයුතු වලට අවශ්‍ය කැලරි වැඩියෙන් හම්බුනාම වැඩිපුර තියෙන කැලරි සේරම මේදේ විදියට ශරීරයේ තැම්පත් වෙනවා. ඒතර ඔබේ වැඩවල ඔබේ මේදේ දහනේ වෙන්නේ නැති හින්දා ඔබේ ඇඟ සිරුර නිවැරදිව පවත්වාගෙන යන්න අමාරුයි. ඒ හින්දා සුභානි කළ යුතු පළවෙනි කාර්යය ගන්නකොට අඩු කැලරි තියෙන ආහාර වර්ග ගන්න. දැන් චොක්ලට් උනත්, යෝගට් උනත් මොන වගේ ආහාරයක් උනත් කැලරි අඩුවෙන් තියෙන ආහාර තියෙනවා. ලේබල් එක කියවුවහම ඒක දැනගන්න පුළුවන්. ඒ නිසා කැලරි අඩු ආහාර ගන්න ව්‍යායාම නිසි පරිදි කරන්න. තමන්ගේ සිරුර කැලරි ප්‍රමාණය ගැන සැලකිලිමත් වෙන්න. එතකොට පුළුවන් ඔබට ඔබේ බර පාලනය කරගන්න. අංජුල අද්දකින්
මම කැමති අංජුලාගේ අත්දැකීම දැනගන්න. හොඳයි. කෙටියෙන් මට පිළිතුරක් දෙන්න අංජුලා. ඔව් මම කියන්නේ තින් හැමදේම ගානට මිම්මට කරාම ජීවිතේ හැම ප්‍රශ්නයකටම එතරම් උත්තරේ තියෙනවා කියලා තමයි මට කෙටියෙන් උත්තර දෙන්න තියෙන්නේ. හරි හොඳයි. අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා තවත් ඔබගේ ගැටලුවට විසඳුම් ලබා දෙන්න බලවනා සුබ විමන හරහා සම්බන්ධ වෙලා. එසේනම් ඔබ දෙපළටම ස්තුතියක් දවසේ පැමිණියාට අපි අදට සමුගන්න සූදානම් වෙන්නේ ඊට පෙර මතක් කරන්නම් ලිපිනයන් සාදුර කතර අංක නම්බර් 142 න් 2 දෙවන මහල ගාලුපාර දෙවන කියලා ලිපිනය හරහත් ඒ වගේම 0772 49 33 33 කියන දුරකථන මාර්ග විවෘතයි තරතුරු දැනගන්නට පුළුවන්. එහෙනම් ගිහිල්ලා නම් ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම යහපත් දවසක්.